ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා බලනවා ඇති කවුද මේ වෙස් මුණක් දාගෙන ඉන්නේ කියලා මෙච්චර දවස් එන්ටර්ටේන්මන්ට් එඩිසන් එකේ වීඩියෝස් කර ආන්ඩිය දන්නවද මම තමයි ආන්ඩි කියන්නේ ඉතින් මම මෙතනදී මගේ විස්තරය කියන්න යන්නේ නැහැ මොකද මගේ අම්මගේ ආදරය ගැන මං කරපු පොල්ලෙඩි කියන වීඩියෝස් එකේ මගේ විස්තර ඔක්කොම මම දාලා තියෙනවා ඔයාලා දන්නවා ටෙක් එඩිසන් වීඩියෝස් කරන විමුත්ත එයා දැම්ම මූණ පෙන්න නැති වෙයාගේ මම මේ මූණ පෙන්නලා වීඩියෝස් කරාට එයා මූණ පෙන්නන්න තව ටික කාලයක් යයි හරි වැඩි කතා වුන්නේ අපි දැන් යමු අපේ ගිනි කූරේ ප්‍රශ්න විසඳන්න තාමත් VS citizen subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ තියෙන රතු පාට subscribe button එක click කරන්න එයා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා ඔයාලා කවුරුත් දන්නවා මේ මොකද්ද කියලා මේ පුංචි ගිනි කූරෙන් වැඩ එකක් දෙකක් නෙමෙයි අපිට මහා පරිමාණ විනාශයක් වගේම මිල කරන්න බැරි උමනාවන් උනත් කරගන්න පුළුවන් इतिमें गिनीकूर पत्कर अभी ओनी वेटे करगा पास अभी कोयला गिनीकूर तब पत्कर दगल मे दिए निमल दाण मटे तुना मे गिनीकूर संपूर्ण पत्कर तीयागन गिनीकूर पत्कर मे मट ओनिक तिब्बा संपूर्ण मे गिनीकूर पत्ला कुछर विला बलागन එතරම් සාමාන්‍යයෙන් අපි ගිනිකුර පත්තු කරාට පස්සේ ඒ කොච්චරලා පත්තුලා තියෙනවද කියලා අපි කවුරුත් බලන්නේ නැහැ මොකද ඒක කිසි වැදගත්කමක් නැති හින්දා ඒත් මට හිතුණා එච්චර වෙලාවක් යනවද කියලා බලන්න ඒත් මෙතනදී හරිම කාලයක් හොයාගන්න එක හරිම අමාරු වැඩක් මොකද අපි ඉන්න වටපිටාවත් එක බැලුවාම මේ ගිනිකුර සම්පූර්ණයෙන් පත්තු වෙන්න තියෙන බාධක වැඩි ගොඩක්ම හේතු වෙන්නේ අපි වටපිටාවේ තියෙන උලඟ ඊටමද තවත් හේතු තියෙනවා ඒ හේතු අනිවාර්යයෙන්ම ඔයා කමෙන්ට් එකක් දාලා කියන්න ඉතින් මෙතනදී මේ බලපාන බාධක ගොඩක් අඩු කරගන්න මං පුළුවන් විදියට උත්සාහ කරා ඒ විදියට කරගත්ත විකල්පයක් තමයි මේ තියෙන්නේ ඇත්තටම මේක කිව්වොත් කුටීරයක් මේක එක පැත්තකින් විතරක් විවෘත වෙලා තියෙන අනිත් හැම පැත්තෙවලින්ම සංවෘත වෙලා තියෙන කුටීරයක් ඒකෙන්ද අපිට ගොඩක්ම හේතු වෙන උලඟ ගිනිකුරත් එක ගැටෙන ප්‍රමාණය මේින්ද අඩු වෙනවා. එහෙනම් අපිට පුළුවන් ගොඩක් නිවැරදි වෙලාවක්, ඒ කියන්නේ අවශ්‍ය කාලය ලබා ගන්න. ඔයාට හිතෙන්න පුළුවන් කොහොමද මේ ගිනිකුර අල්ලන්නේ කියලා. මම මේ ගිනිකුර අතින් අල්ලන්නේ නැහැ. මොකද එතකොට අපිට හරි වෙලාවක් අවශ්‍ය කාලයක් හොයාගන්න බැරි වෙන හින්දා. ඉතින් මං කරන වැඩේ මේ ගිනිකුරට මේ වගේ සීන් කම්බියක් අමුණනවා. एक अतरम गिनकूर मेदर अपने अमृका हरीम लेसी ये इंदा मम्मी वगे सीन कंपिया मे वेडेट उदाहरण अपिटा तो प्रश्न एक्कीन मे गिनकूर पत्कल तीयागन गिनकूर उडर कल पत्कल तिब्बेन वेलावाई गिनकूर पालट कल पत्कल तिब्बेन वेलावाई ये वगे मैं गिनकूर पोलोट सामांतर पत्कल तीन तीन वेलावाई एतरम अगे अंतुण අපිට සාධාරණ අගයක් ගන්න ඕනේ නේද අපි මේ ගිනිකූර පොළොවට සමාන්තරව තියලා පත්තු කරමු ගිනිකූර පත්තු කරලා පස්සේ අපිට අතේ තියාගෙන ඉන්න බැරි හින්දා මං ඒ සීන් කම්බිය කුටීරය ඇතුළෙම හදාගත්ත ආධාරකේ එක මේ විදියට එල්ලනවා අපිට පුළුවන් මේ ආධාරකේ එල්ලුවට පස්සේ සීන් කම්බිය හරහා අපේ ගිනිකූර පොළොවට සමාන්තරව තියාගන්න ඒකෙන් අපිට පුළුවන් අපේ මේ වෙලා බලන්න යන වැඩේ හරියට ගොඩක් සාර්ථක වෙන විදියට කරගන්න. ඇත්තටම මෙතනදී එක ගිනිකුර නෙමෙයි ගිනිකුරු තුනක් පත්තු කරනවා. මොකද අපිට පුළුවන් මේ ගිනිකුරු තුනෙන්ම පත්තු වෙන්න යන වෙලාවේ සාමාන්‍ය ගිල ලබා ගන්න. මොකද එක ගිනිකුරෙන් ගිනිකුරට පත්තු වෙන්න යන වෙලාවල් එකිනෙකට වෙනස් වෙන්නේ නැින්ද? හරි. එහෙනම් අපි වැඩේ කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ තියෙන එක ස්ටොප් වොච් එක ඒ වගේම මගේ ෆෝනේ තියෙන ස්ටොප් වොච් එක
ඉතින් අපි බලමු මේ ගිනිකූර කොච්චර වෙලාවක් සම්පූර්ණයෙන්ම පත් වෙයිද කියලා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක යන අතරේ උනා ගෙස් කරන්න තප්පර මෙච්චර ගාණක් කියයි කියලා. අපි බලමු ඔයා හිතන ගාණ හරියටම පත් වෙයිද කියලා. ඔයාට පේනවා මේ කුටියෙන් වහලා තියෙන ඉඳ හුලඟින් මේ ගිනිකූර පත් වෙන්න තියෙන බාධක ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා. හරි. ඔන්න අපේ පළවෙනි ගිනිකූර සම්පූර්ණයෙන්ම පත් වෙන්න තප්පර 45ක් වගේ කාලයක් ගියේ. ඔයාට තීරේ බලා ගන්න පුළුවන් හරියටම කොච්චර වෙලාවක් ගියාද කියලා. ඔයා හිතපු වෙලාවමද කියලා බලන්න. ඊට පස්සේ අපි තවත් ගිනිකූරක් මේ විදිහට පත්තු කරලා බලමු. දෙවෙනි ගිනිකූර පත්තු කරන්නේත් අර විදිය තමයි. හැබැයි මෙතනදී මම මේ සීන් කම්බිය අයින් කරලා තවත් අලුත් සීන් කම්බියක් දැම්මා. මොකද පරණ සීන් කම්බිය රත් වෙලා තියෙන හින්දා මට හිතුණා ඒකට ලොකු බාධාවක් වෙයි කියලා අපිට නිවැරදි අගයක් ලබා ගන්න. ඒක නිසා මම අලුත් සීන් කම්බියකට අලුත් ගිනිකූරක් මේ විදිය නමුලා දෙවෙනි විදියටත් ගිනිකූර පත් වෙන්න යන වෙලාව බැලුවා. ඔයත් හිතමු කොච්චර වෙලාවක් මේකට ඇයිද කියලා. තප්පර 50ක් ඇයිද 40ක් ඇයිද අපි බලමු. අපේ පළවෙනි ගිනිකූර තප්පර 45ක් විතර ගියාට දෙවෙනි ගිනිකූරට ගිය තප්පර 40යි. ඉතින් අන්න ඒකයි මම කිව්වේ එක ගිනිකූරක් විතරක් අපිට මේ වැඩේට මදි කියලා. මොකද එක ගිනිකූරෙන් ගිනිකූරට ලැබෙන අගයන් වෙනස් වෙන හින්දා. තුන්වෙනි ගිනිකූරත් මම ඒ විදිහටම පත්තු කරනවා. අලුත් සීන් කම්බියක තරම් අලුත් ගිනිකූරක තරම් මේ විදිහට මම තුන්වෙනි ගිනිකූරත් පත්තු කරලා බලනවා කොච්චර වෙලාවක් ඒකට ඇයිද කියලා. ඔයාට කලින් චාන්ස් දෙකේදීම හරියට වෙලාව කියන්න බැරුණා නම් දැන් ගෙස් කරන්න තුන්වෙනි ගිනිකූරට කොච්චර විතර වෙලාවක් ඇයිද කියලා. ඇත්තටම තුන්වෙනි ගිනිකූරට ගියේ මට තප්පර 44යි. දැන් බලන්න ඔයා මේ පාර කිව්ව ගේ හරි ගියාද කියලා. ඉතින් මේ විදිහට ගිනිකූර තුනේම අගයන් අපි ගන්නවා අපේ හරිම අගය. ගොඩාක්ම නිවැරදි අගය ලබා ගන්න. ඉතින් ඔයාට මේ දකින්න පුළුවන් ඉන්නේ අපි පත්තු කරපු ගිනිකූර තුන. ඔයාට පේනවා ඇති සම්පූර්ණයෙන්ම ගිනිකූර තුනම පත් වෙලා තියෙනවා කියලා. දැන් අපි හොයන්නයි යන්නේ එක ගිනිකූරක සම්පූර්ණයෙන්ම පත් වෙන්න යන සාමාන්‍ය අගය කීයද කියලා. ඉතින් මම ගිනිකූරු තුනේම ගිය වෙලාවල් මේ විදිහට එකට එකතු කරලා ඒ එන අගය බෙදනවා තුනෙන්. මොකද ගිනිකූරු තුනයි අපි පාවිච්චි කරේ. ඒ හින්දා අපි තුනෙන්ම බෙදනවා. එතකොට අපිට පුළුවන් ගොඩක්ම නිවැරදි ගොඩක්ම සාර්ථක උත්තරයක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට එකතු කරලා බැලුවට පස්සේ අපිට එන උත්තරයක් තප්පර 43යි කියලා. මං හිතන විදිහට මේ අගේ ගොඩක්ම හරි වෙන්න පුළුවන්. මොකද ඔයා දැක්කා අපි මේ වැඩේ කරපු විදිය. මේ ගිනිකූරක් පත්තු වෙන්න සාමාන්‍යයෙන් තප්පර 43ක් වගේ ඊට ආසන්න ගාණක් යනවා කියලා දැන් ඔයාට තේරෙනවා. ඉතින් අමතක කරන්න එපා. ඔයාට ගමක් ගිනි තියන්න උනන් ලැබෙන්නේ තප්පර 43ක් විතරයි. ඒකත් තුළුවේ තියාගෙන ඔයාද මේ බලපු වීඩියෝ එක ගැන ඔයාගේ අයිඩියා එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාමු. ඒ වගේම අමතක කරන්න එපා. තාමත් VSCDN subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. Instagram follow කරන්න. Facebook follow කරන්න. එහෙනම් මේ වගේ වෙනස්ම අමුතු විදිහේ වීඩියෝ කරගෙන අපි ඉක්මනින් නැවත අනිවාර්යෙන්ම හමු වෙමු. එතකන් ජය වේවා. මම ආඩියා. ඔයාගේ ජීවිතේ වැදගත්ම දිනේ සමරන්න කේක් ඩිසයින් එකක් නැති එක වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔයා හිතාගෙන ඉන්නවටත් වඩා වැඩි ගුණාත්මක භාවයකින් ඒ වගේම ගොඩක් රසවත් ගතියකින් යුක්තව ඉතාම ඉහළ ගණයේ කේක් ඩිසයින් එකක් ගන්න නම් දැන්මම තනවා. MNM Bakers ගම්පහ